ලස්සන ඉරිදාවක් මගේ දුවල පුතාලා හැමෝටම. ඔන්න අදත් අපි දෙන්න ආවා ඔයාලට තවත් ලස්සන බයිබල් කතන්දරයක් අරගෙන. අහෙලි අපි අද ඉස්සෙල්ලම පුංචි ගීතිකාවකින් මේ පාඩම පටන් ගමුද? හරි. හොඳයි. යේසු මගේ හොඳම මිත්‍රයා. ශුද්ධාත්මයන්න් මගේ වීරයා. యేసు మగే హొందమ మిత్రయా శుద్ధాత్మయానన్ మగే వీరయా మా వెనువెన్ మెరునే పాపయెన్ మిదెవే అందురెన్ మా ఎలియట గత్తే మా వెనువెన్ మెరునే పాపయెన్ మిదెవే అందురెన్ మా ఎలియట గత్తే అహెలి ඒ ගීතිකාව කිව්වේ කා ගැනද? හොඳම යාළුවෙක් ගැන. හරි. කවුද ඒ යාළුවා? ජේසුස් වහන්සේ. බොහොම හරි. අහෙලි, ඔයාටත් ඉන්නවද හොඳම යාළුවෝ? ඔව්, මොන දෙනෙක් ඉන්නවා මට යාළුවෝ. එහෙමද? හරි හොඳයිනේ. ඉතින් යාළුවෝ හිටියම කොයි වගේද අහෙලි? අපිට යාළුවෙක් හිටියම සතුටෙන් ඉන්න පුළුවන් වෙනවා. අපේ දේවල් බෙදා ගන්න, අපිට උදව් වෙන්න, අපිට හරි පාර කියලා දෙන්න හොඳ යාළුවෝ උදව් වෙනවා. එහෙම හොඳ යාළුවෝ දෙවියන් වහන්සේගේ තෑග්ගක්. බොහොම හරි. ඇයි අහෙලි, අපිට යාළුවෝ ඉන්නකොට අපේ පාළුව තනිකමත් නැතිව යනව නේද? ඇයි අපිට ලෙඩක් කරදරයක් වුණාම හොඳ යාළුවෝ අපි ගැන හොයලා බලනවා. එහෙම වුණාම මට නම් හරිම සතුටුයි. ලෙඩක් නම් ඉක්මනටම හොඳ වෙනවා. ඒක ඇත්ත. අපිට හිතන දේවල්, දැනෙන දේවල් බෙදා ගන්න අපිට හොඳ යාළුවෙක් ඉන්න එක හරිම වැදගත්. අහෙලි දන්නවද, අපේ අම්මා තාත්තා අපිව ආදරෙන් බලා ගන්න අය මේ කොයි කවුරුත් අපේ හොඳම යාළුවෝ. එතකොට ජේසුස් වහන්සේ නේද අපිට ඉන්න හොඳම යාළුවෝ? හරියටම හරි. අපි අර ඉස්සෙල්ලම කිව්ව ගීතිකාවෙත් කිව්ව නේද ජේසු මගේ හොඳම මිත්‍රයා කියලා? ඔව්, ජේසුස් වහන්සේ තමයි මගේ දුවේ පුතේ, අපිට ඉන්න හොඳම යාළුවා, හොඳම මිත්‍රයා. මේ බලන්න, ශුදෝ ජොහාන් 15 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය. අහෙලි, අපි හැමෝටම ඇහෙන්න ඔයාට පුළුවනිද මේ පදය කියවන්න? පුළුවන්. මෙතැන් පටන් මම ඔබට 16 යැයි නොකියමි. මන්ද 16 තමාගේ ස්වාමියා කරන්නේ, කුමක් දැයි නොදනි. එහෙත් මාගේ පියාණන් වහන්සේගෙන් මා ඇසූ සියල්ලම ඔබට දන්නා වදාළ බැවින් මම ඔබට මිත්‍රයෝ යයි කීවෙමි. තේරුණාද? ජේසුස් වහන්සේ තමයි අපිව තෝරගෙන තියෙන්නේ උන්වහන්සේගේ මිත්‍රයෝ, නැත්නම් යාළුවෝ වෙන්න. ඉතින් අපි හැමෝම උන්වහන්සේව අපේ හොඳම යාළුවා විදිහට පිළිගන්න ඕනේ. උන්වහන්සේව අපේ හදවතට ලං කරගන්න ඕනේ. ඔයාලත් ජේසුස් වහන්සේගේ හොඳම යාළුවා වෙන්න. උන්වහන්සේ කැමති දේ කැමති විදිහට කරන්න පුළුවන් හැම වෙලාවෙම. මගේ දුවල පුතාලා, මම අර ඉස්සෙල්ලම කිව්වේ අපේ අම්මලා තාත්තලා අපිව ආදරයෙන් බලා ගන්න අය අපේ හොඳම යාළුවෝ කියලා, මතකයි නේද? සමහර විට මේ වෙලාවේ අම්මලා තාත්තලා ළඟ නැති මගේ දුවල පුතාලා ඉන්න පුළුවන්. එහෙම නැත්තම් හොඳම යාළුවෙක් නැති දුවල පුතාලා ඉන්න පුළුවන්. යාළුවෝ නැහැ කියලා දුක් වෙවි ඉන්න අයත් ඉන්න පුළුවන්. ඒ වගේ දුවල පුතාලා මතක තියාගන්න, ජේසුස් වහන්සේ ඔයාලා ළඟින්ම ඉන්නවා හොඳම යාළුවෙක් විදිහට. ඔයාලගේ සතුටේදී දුකේදී පුතාලා දුවලට ඕන වෙන හැම වෙලාවෙම උන්වහන්සේ ඔයාලව තනි කරන්නේ නැතුව හොඳම යාළුවෙක් වගේ ඉන්නවා. ඒ නිසා දුක් වෙන්න එපා. හැම වෙලේම යාඥා කරන්න. උන්වහන්සේත් එක්ක තියෙන සම්බන්ධය
වැඩි කරගන්න. එතකොට ඔයාලට දුකක් දැනෙන්නේ නැහැ. හොඳ යාළුවෙක් ළඟ ඉන්න බව දැනෙනවා. උන්වහන්සේ ළඟ ඉන්න බව දැනෙනවා. උන්වහන්සේ ඔයාලා වෙනුවෙන් මේ ලෝකෙ කෙනෙක් තෝරලා දීලා ඇති හොඳම යාළුවෙක් විදිහට ළඟින් ඉන්න. අහෙලි අපි හැමෝම තනි වෙලා නැහැ. ජේසුස් වහන්සේ අපේ හොඳම යාළුවා විදිහට අපේ ළඟින්ම මුළු දවස පුරාම ඉන්නවා. උන්වහන්සේත් එක්ක නිතර කතා කරන්න, මඟ පෙන්වීම ඉල්ලන්න. හිතට දුකක් දැනුණොත් ඒක උන්වහන්සේට කියන්න. සුදුල් ජොහාන් 15 පරිච්ඡේදයේ 16 පදය. ඔබ මා තෝරාගත්තේ නැත. මම ඔබ තෝරාගෙන පත් කළෙමි. එසේ කළේ ඔබ ගොස් බොහෝ ඵල දරන පිණිසත්, ඔබේ ඵල පවතින පිණිසත්, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වුවද උන්වහන්සේ ඔබට දෙන පිණිසත්ය. පුංචි අපි මේ අපි හැමෝම උන්වහන්සේගේ මිදිවැලේ පුංචි මිදි අතු. ඔයාලා උන්වහන්සේ තුළ ජීවත් වෙනකොට, උන්වහන්සේගේ වචනේ ජීවත් වෙනකොට අපේ පුංචි ජීවිතේ ඵල දරනවා. ඒ කියන්නේ අපේ ජීවිතේ තවත් කෙනෙක්ට ආලෝකයක් දෙන්න පුළුවන් විදිහේ කෙනෙක් වෙනවා. තේරෙනව නේද? එහෙම නැත්නම් අපේ ප්‍රයෝජනයක් වෙන්න පුළුවන් විදිහේ කෙනෙක් වෙනවා අපි. එහෙම වුණාම යේසුස් වහන්සේ ඔයාලා උන්වහන්සේගේ හොඳම යාළුවෝ විදිහට පිළිගන්නවා. ඉතින් පුංචි අපි යේසුස් වහන්සේව අපේ හොඳම යාළුවා විදිහට අපේ ජීවිතයට පිළි අරන් උන්වහන්සේට ආස හිතින, එහෙම නැත්නම් ප්‍රසන්න ජීවිතයක් ගත කරමු. අහෙලි කැමතිද ලස්සන අත්වැඩක් හදන්න? ඔව් කැමති. එහෙනම් අපි ලස්සන පුංචි අත්වැඩක් හදමු. ජේසු මගේ හොඳම මිත්‍රයා කියලා අපි පුංචි අත්වැඩක් හදන්න යන්නේ. මම මේ කාඩ්බෝඩ් එකක උඩින් ලිව්වා ජේසු මගේ හොඳම මිත්‍රයා කියලා. මට හිතුණා මගේ අත මම මෙතන මෙහෙම පාට වලින් අතේ සලකුණක් තියෙනවා කියලා. මම හිතන සුරස් පුළුවන් කැමති පාටකින් මෙන්න මේ වගේ අත තියාගන්න. අපි බලමු කොහොමද කරන්නේ කියලා. මෙන්න මේ විදිහට ඔයාලගේ පුංචි අත තියලා මෙහෙම අතේ සලකුණ පාවිච්චි කරන්න පුළුවන්. පුංචි දෙයක් මේක ඔයාලට දැක්කම මතක් වෙයි. ජේසුස් වහන්සේ මගේ හොඳම යාළුවා, උන්වහන්සේ මගේ ළඟින් හැම වෙලේම ඉන්නවා කියලා. හිතනවා මේ පාඩමට ඔයාලා හැමෝම ආසයි කියලා. අපි මේ පාඩම අවසන් කරන්න හැමෝම එකට එකතු වෙලා පුංචි ආඥාවකට සම්බන්ධ වෙමු. අපි ආඥා කරමු. ආදරණීය ජේසුස් වහන්ස, තවත් ලස්සන දවසක වහන්සේ අපිට ලස්සන පාඩමක් කියලා දෙන නිසා වහන්සේට ස්තුති. පියාණනි, ඔබ වහන්සේගේ හොඳම යාළුවෙක් විදිහට මාව තෝරගෙන තියෙන නිසා වහන්සේට ස්තුති. ඔබ වහන්සේ මගේ පුංචි ජීවිතයේ හොඳම යාළුවා විදිහට පිළිගන්නත්, නිතර වහන්සේ ළඟින් ඉන්නත් මට පුළුවන්කම දෙන්න. මට මඟ පෙන්වන්න, මගේ යාළුවන්, මගේ පවුලේ සියලු දෙනා මේ වෙලාවේ වහන්සේට බාර කරනවා. යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් ආමෙන්. එහෙනම් අපි ලබන සතියේදී හම්බ වෙමු. අපි ගිහින් එන්නම්.